උද කරගනිත්වා සාධූ සාධෝ සාදෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිින්වත්නේ අද දවසේදී පිංවත් හැම දෙනාම මේ වෙලාවේදී සෝදානම් වෙලා සිටින්නේ සුපරුදු පරිදි භාග්‍යවත් අරහත් සම්මා සම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්මදක්ෂිණාව දේශනා කරවීම සඳහා, ධර්මදේශනාවේ දායකත්වේගෙන කටයුතු කරනු ලබන්නේ මොරුටුව පදිංචි තිනේසා වෙළගෙදර දියණිය ඇතුළු පවුලේ පින්ංවන්ත පිරිස. අපියේ පින්ංහොතුන්ට ධර්ම ශ්‍රවනින් ලබොපොපින් දේශනාව අවසානීදී අනුමෝදං කිරීම අරමුණි අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව පවත්වන්නයි මිවෙලාවේදී බලාපොරොත්තු වන්නේ. පහුගිය සතියේ අපි බොහොම සුවිශේෂී දේශනාවක් කාරම්භ කලා දේශනාව ශ්‍රවනය කරුප ඇත්තෝ ඒ දේශනාව හොඳින් අහල අවබෝධ කරගනැති පසේ බුදුරජාණන් වහන්සේ නමකට මී පැණි දඳූන්නු කතාව පසේ බුදුරජාණන් වහන්සේ නමක් මීපණි හොයාගෙන බරණැස්නටට වැඩම කරපු වෙලාවෙේ එක්තරා දුප්පත් කාන්තාවක් පෙන්නපු වීදියක කෙළවරක එක වෙළඳ සැලක එක තරුණියක් විසි පසේ බුදුරජාණන් වහන්සේට මී පැණි දඳූන්නා ඒත් තරුණයත් එක්ක සහෝදරයෝ දෙන්නේෙක් කිඉන්නවා පවලිියඔොක්කොම තුන් දෙෙනයි එකතු වෙලා තමයි මේ මී පෙනි ව්‍යාපාරය කරන්නේ. වැඩිමහළු සහෝදුරයෝ දෙන්නා සන්ධා කාලයේ වෙනකොට අයවේ වාර්තාාව හැතුවා. කොයි තරම් මී පෙනි කළ ප්‍රමාණයක් විකිනිෙලා තියෙනවද. කොයි තරම් මුොදලක් වියදං වෙලා තියනවද කියලා අයවේ වාර්තාව හැදවා. එක මී පෙනි කල අයත්නේවැය විච්චි විද්‍යත්නේ තුොට බාල සහෝදුරගගේ මිම සද්ිකවේ පසේබුදුරජන් වහන්සේ නමකට දන් දුන්න කියලා. ඩිමහළු සහොදරයෝ දෙන්නම ඒ එකට අමනාපෝනා. වැඩිමහළුම සහෝදරයක් කිවවේ නුබෝයි චණ්ඩාලයෙකුට දෙන්න ඇතික කියලදානය දෙමිනි සහෝදරයා කියනවා මටඔයි පසේබුදු හාමුදුරු හම්ඹුනානං මේ සාගරෙන් එතරට විසි කරනව කිව්වා. නමුත් සිිල්වතුන්ට දොස්කීමී ආදීනමය මේ බාල සහෝදරය කියලදුණු නිසා පස්සෙේ වැඩිමහළු සහෝදරෝ දෙන්නම ඒපී අනු මෝදාංග වුණනා. මුත එතනද මම දකිනෙ කඩුපාඩුවක් තියෙනවා ඒ තමයි ඒ දෙදිනම තමන්ගේ කරගත්තු ආරය උපවාදයට සමාවගත්තිනේ පිංහතුරි ඔය කාරණාව නිසා තමයි අපේ සංසාරයට ලොකුහානියක් වෙන්නේ ඇැවැ මේකින් අදහස් කරන්නෙනේ ආරයෙන් වහන්සෙලට දොස් කියලා ඒ කියීවු්පන් පස්සෙද සමාවගන්න හැමකිෙනෙකොටම සංසාරය සානයක් ලැබෙනව කියලා නමුත් විපාකීතියනේ ශක්තිය සමහර වෙලාට අඩු කරගන්නකොළුව. තැන්ගේ සහෝදුරෝ දෙන්නම කතාව කියවෙන හැටියට තමංකරපු ආරඋපවාදයට සමාවගත්තිනේ. පස්සෙපින් අනුමෝදංගුණා නමුත් එතන කිසිම තැනක සමාවගත්තා කියර සඳහනක් කෙරෙන්නේ. මම කතාාව ඉදිරියට කියල දෙන්න තුන්දෙන කොයිකොයි තැංවුල එඉපදුණන කියලා අද අපේ දේශනාවට ඒකොට සතම සාච්චා කරනන්න තින තුන්දැ ඉපදිිච තැන. උත් ට තර මෙනිමේ කාරණාවත් අප පංහොත්තුට මගනො හැර කියන පුළුවන් වටිනවා කියලා ඉස් මතු වෙච්ච නිසා මතර කරුණක් වුණ. අපේ සමාජයේ සමහර දෙනෙක් පිනතුි හරීයටම ආර්ය උපවාදය කරගන්න මං පෙනම දවසක අපේ පිංවොතුන්ට කියල දෙන්නම් මයාර්ය උපවාදය කරගැනීමයි එකට සමාවගනීමේ කොහොමද කරන්න කියන එක ආරෙන් වහන්සට දොස්කකිවම ලැබිනි විපාකයේ ගැන උගද මෑත කාේ වෙන කොට්ට අපි දක්කිනවා. ඉසාරණ කෙරෙහි සද්ාවක් නැති සමහර අනුවනයෝ ඒ අකුසල කරමය නං මංහිතන සර්ව සම්පූර්ණයම කරගන්නවා කියලා. එච්චරට අඥානකමින් අකුසල කර්මි රැස් කරගන්න. මේ ආරය උපවාදය කියන කාරණාව හරිී භයානක කර්මය. ම ඉදිරිදවස එකඒක අපේ පින්ව තුන්ට කියල දෙන්න ආරය උපවාදේ තින බරපතලකම නමු තදමිත නිස්මතු වෙච්ිනි මට හිතුනා ක ෙටිීම හරි අප පි තු මතක් කර කියානන් හරි වටිනවා කියලා. කාශප භාග්‍යතුන් වහන්සේ පිරිනවන් පෑවම කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ අධිෂ්ඨාන කරල ධාතුන් වහන්සල ඒක ගනවයි පිහිටී. තුරේ ධාතුන් වහන්සල තැම්පත් කල හැදුවේ එකමික මහසෑයි. ඉරේ මහසෑයේ හදන කාර්ය භාරියට ඒකාලේ හිටුපු සද්ධවන්තූ තීරණය කළේ අපි රනිින් මේ මහසෑ යුදනකුසද හදම කියලා. ඉතිං ඒකට ලික්ෂුන් වහන්සෙල්ලා ොෙක් නොෙක්දනව දනුවත් කරගෙන ගිය රනිින් මහසයක්හදනවා කැමති කෙනෙක් එකතු වෙන්න කියලා. දවසක් එක නිවසකට ගියාම ඒ නිවසේ ස්වාමියයි බිරිඳයි අන්ඩ දබරකය දෙනවා. ඔයි වෙලා වෙතමේ හාමුදුරෝගේෙ දිරට වැඩම කළින්. මිදුරට වැඩල ඉන්නකොට ස්වාමිය බිරිඳත්යෙ අමනාප කමින්ම එලියට බැසා. ඒ වෙලා විදිී ස්වාමය හාමුරුව ඉන්නව දැකලා අර දේශය බලවත්පිච්ච හිතිම්ම හිටපු නිසා ආපුකාරණාවිමසුවම රිහාමුදුරු කාරණාව කිව්වා ඉතිං ඒ වෙලාවේදී අර ස්වාමයා බොහම නොමනා කතාවකිවා. මටෝය බුදු හාමුදුරුව හබුනාන මං ඔය ධාතු සැෑවල් හද හදින් නැකිවවා ආංගර ගගට විසිකළ දානව කිවා. එක බොහොම නිින්දාසාහගතව කිවේ ඔය අස්ති ගොඩ මට හම්බුනානං ධාතු සැෑවල් හදහදින්නේෙකු අංනර ගට විසිකල දානවකි. බිරිඳටෝ කඇහෙල බිරිද ඔහට දොස් කිව්වා. මාත්‍යක තියෙන අමනාපකමට ඇ යෝමකතාව කිව්වෙ කියලා. ඉරිං ඒවෙලාවෙදී සිටතුමා පස්සෙ කොහොමාරි තමන්ගේ ප්‍රකාශයේතියෙන බරපතලකම තේරිලා රහතන් වහන්සගෙන් සමවිල්ලවා. ති රහතන් වහන්සේ වෙලාවෙදිී කිවවේ නොම දොස්කිවේ මට නෙවෙයිනි භාග්‍යතුන් වහන්සේටනේ නින්සා භා්‍යතුන්හන්සගේ සමාවගන්න කිව්වා. කොහොම දෙෙහොම සමාවගන්නේ, රණින් මල්තුනාක් හදලා වටින වස්තරයක් ඇඳගෙන ගඟෙන් නාලා ඒ තෙත වස්තර පිටිම්ම ගිහිල්ලා ධාතු සෑයට පූජා කරල සමාවගන්න කිවා. එද සිරිතුමා ඒ විදිහටම මල්තුනා සකස් කරගෙන. හොඳ ලස්සන වටින වස්තරයක් ඇඳගෙන ගඟෙන් නාලා තෙත වස්ත්‍ර පිටිම්ම ධාතු සෑයට ගිහිල්ලා මල්තුන පූජා කළ සමාවගත්තා. ඇයි පිහතුනි ඒ තෙතවස්ත්‍ර පිටින් යන්න ගිය. ඒරතන් වන්සීම කියවේ මාන්‍ය අඩු කරන්නඔො නිසා මොකද පින්හතුනින් සාමාන්‍යෙන් ගරු කටයුතු කෙනෙ සමාජ ඉහල සේස්ත්‍රයක වැැජබෙන කෙනෙ අඩුම තරමි තමන් අඳින වස්ත්‍රයේ මේ කුණු පැල්ලමක් තියෙනවටවත් කැමතිනේ. එක මංහිතන්නමි අපේ දැන් පවතින සමාජෙත් බොහෝ දෙනී ගතර තියෙන දෙයක්නෙ එම කුණු පැල්ලමක් වත් තියෙනවනං සාමාන්‍යෙන් ධනවත් කෙනෙක් ගේ වස්තරය අඳන්න කැමතිනේ. එතුට ඒ කෙනා ඒකෙන් කියන්නේ සාම්‍යෙන් යම් ප්‍රමාණයකට මාන්‍ය බලවත් කරගෙන ඉන්නවා කියන එක. එතකොට දැන් එහෙමින්න කෙනෙක් තෙත්ත වස්තරපිටි යනවා කෙළ හිතන්නකෝ යම් තැනකට. එතකොට පංහතුන ඒ කෙනාට ඒ හිතී තියෙන මාන්‍ය කොච්චර දුරු කරන්න වෙනවා එහම වස්තරපිටි යන්න ගියෝ තෙතවස්තරපිටි යන්න ගියෝ. සිටතුමාට තෙතවස්ත්‍රපිටි මහසයිළඟට මල්තුනක් කරගෙන යන්න රහතන් වන්සේ උපදේස්තු නකටයි. බොද මාන්‍ය අඩුකරගෙන එතනට යන්න. මාන්‍ය බලවත් කරගෙන එතනට කියල සමාවගත්තට ඒ සමාව ගැනීමර කරමී යට වෙන මට්ටමටම බලවත්වවෙ න. පුන්න කරමය තන්නේ නිසා තමයි දෙෙතවස්තර දෙගෙන යන්න කියලකිවේ. ඉදිඒ වෙලාවිදිී සිටුතුමයි විදිටම කළ ඉ ඒ නිසා පංවතුන සිටුතුමාට ඊළඟ ජීවිත දරුණු කර්මයකින් විපාකද නැතිබි අවස්ථාව නැතිවෙලා ගියා. යාරය උපවාදර සමාවගත්තු නිසා මොද ආර්ය උපවාදය කියන්නේ මහබයානක දෙයක්න්නේ සාමන්්‍යෙන් පිංගුත්තන කියනවන බුද්ධරත්නයේ කොයිතරම් ශ්‍රේෂ්ටද බුදුරජාණන් වහන්සේට කරන ප්‍රකාශ කොච්චර බරපතලද කියලා කියන්නේ අද සමහරකින බුද්ධරත්නයට අපහාදින විදිහට කතා කරන එක විපාක දන්නේනේ අපේ සමාජී මෑත කල්ල මංහිතන්නේ ඒවගේ කතා ඕන තරට සසාමාජ හන්න ලැබෙන. ක තේරුම් කරගන්න එකඒ කරමය කොච්චර බරපතල දෙකෙලා තේරුම් කරගණන ොංච උපමාව කියන්න. විපාසේ භාග්‍යතුන් වහන්සේට පිංහතුනි එක්තරා සිටුවරේ මැනිි කොලින් බුදුකුටියක් හදල පෝජ කරා. එ මුලු බුද්දු කුටියම හැදුවයි මනික් කොලින්. මෙනිින බොහොම වටින දෙයක්න ත මුළ බුද්දු කුටියේ හැදුව මනික් කොලින් බුදු කුටියයක් කිල්ලික්ුවම භාග්‍යතුන් වහන්සේගේ ගන් වැසකිලිය ගත්තුතින්. ගඳකිලිය ගත්තතින් සාමාන්‍ය කෙනෙකොට හොඳට පහසුවෙන් නිදාගන පුළුවන් මටමට තිබිල්දීමවා. රරාහුල හාමුදුර එෙක්තර අවස්ථාවකදහෙම නිදාගත්තන එනඒ තරම් විශාලව තිබිල තියෙනවා උන්හන්සගේ ගඳ කිලිය. එතකොට ඒ වගේ විශාල කොටියයක් තයි දැන් මේේ සිටතුමමා භාගතුන් වහසේට හදල පූජර. සිටතුමා කරමාන්ත කටයුතු සියල් ලවසංකරලා භාගතුන් වහන්සේට ආරාධනාකර ස්වාමීනය විල්ල මේ කුටිය බාර ගන්න කියෙවා. භාග්‍යතුන් වහන්සේ මහා සංගරත්නය පිරිවරාගෙන කුටියළඟට වැඩම කර කුටි ඇතුළට බඩිනතු කටි එලියට වෙලා යි අසට වැඩමර විතරයි ති සිටිතුමා කියන ස්වාීනය ඔබහන්සේ වනිවුමේ කුටිය හදුවේ ස්වාමීනය අපිට අනුකම්පා කරල ඔබහන්සේ කටිය බාර ගන්න කියෙවා. නමුත් එතන හිටපු ශ්‍රාවකයන් වහන්සේ නමක්. භාගතුන් වහන්සගේ අදහස දැනගෙන සිටතුමාට ගිහින් කියනවා සිටතුමනි ඔබතුමා හිතන් එපාකිව්වා බුදුරජාණන් වහන්සේ ඔබතුමාගේ මේ කොටියේ රකී කියලා. එතකොට තමයි සිරතුමාට කාරණ වැටහිල්ලා භාගතුන් වහන්සේට නැවතා රාධනාවක් කරන ස්වාමීණී රකිනික අපි භාරගන්නන් පරිහරණය කරණක ඔබහන්සේ භාරගන්න කියලා. ඇතට මොකක් දෙතන සිද්ධ වනේ. එත සිදුව නිමහිම දෙදයා. පිකුතු සිටතුමා හද තියනි මිනිික් පලින් කොටිය. මිනි බෝම් වටින රත්තනය භාගයතුන් වහන්සේ ළඟට සද්ධහවන්තයොත් තිනවා අසද්දහාවන්තයොත් තිෙනවා එතුර එහෙම අසද්දාවන්තයේ කාපුවෙලාවට අර මැනි කුටිය දැකලා මනිික් පිළිබඳව තන්හා ඇති කරගෙන බැරි වෙලාවක්වත් ඔයි කුටියේ තියෙන ිනික් ගල් ගලවගෙන ගියෝත් භාගතු වහසේ කවදාවත්තේ ය අරගෙන යන කෙනව නවත්තනවද නවත් තන්නේ උන්සිරීම තන් හාාවක්නේන? එඉටකොට දැ යම්දවසක සිටතුමා භාගතුන් වහන්සේ බැහැදැකිනාව පෙලාවක ඔය කොටියේ මැනි නෑකිල දෙනගත්ත. සිටතුමාට ඒ වෙලාට මිහිමීතිෙන්න්න පොළුවවා. මකද සිටුතුමා බහෝම මහන්සීනි සදධහවනිම කුටිය හදල පූජාකරරි. තුරි සිටතුමාට බැරිවෙලාවක්වත් හිතුනුතින් මම මීතරන් දුක්මහන්සි වෙලා හදපු කුටිය යි භාග්‍යවතුන් වහන්සට රැකගන්න වැරියුුණේ කියලා. අ හොරු ඒවා ගලවගෙන යනකොට භාගතුනාහසටේ වලක් වගන්න වැරවුණේ කියලා පිහතුනී මැනි කොටියක් හදල පෝජා කරපය සිටතුමා සඳහන් කල තියෙනවා එහෙම හිතුවනං ඊළඟ ජීවිතය අවිීචේතියනමල්ු. එතකොට මේ සාමාන්‍ය කෙනෙක් කරපු ප්‍රකාශයක් නෙවෙයි මැනි කොටියක් හදල භාග්‍යතුන් වහන්සේට සද්ධාවයෙන් පෝජාකරව සිටතුමයි අවීචයටයන්නේ භාගතුනාහසේ පිළි බඳව අරවගේ සිතුවිල්ලක් පහල කරගෙන ට පේ පිතුට තේරෙනවනේද බුද්ධරත්නය කියන්නේ කොයි තරම් පරිස්සමින් පරිහරණය කරන්න ඕන රත්තනයක්දද කියලා. නමුත් අද සමහරදිනි ඒ බුද්ධරත්නය එහෙම පරිහරණය කරනව දකින ලැබින්නේ. භාගතුන් වහන්සේ වැඩීන තැනදි පවා, ාග්‍යතුන් අහන්සට හිරි හැවෙන විදදියටට භාගතුන් වහන්සේ නොසතුට වෙන විදදිියට, ාගතුන් වහන්සගල් ලඟ බොහෝ අගහුරු ඇතිවෙන විදියට තමයි තමන්ගේ කාය වා පාවිච්චිකරන්නේ. හය වච්චන පාවිච්චි කරන්නේ. එකකායවාක් සංවරයක් නය බොහෝ දෙනයගෙනග. ඉරි අන්න එහම අසිහයෙන් බුද්ධරත්නය පරිහරණය කරන කෙනට පින්හතුනි කොයි තරම විපාග සංසාරය ලැබේද. මැනිකුටියක් හදල පූජාකර සිටතුමාට අරවගේ හිතුුවන් නං අරම විපාකයක් ලැබෙන වන්නන් හිතු අපි මොනුවත් පූජ කල දෙක මැනිකක් වටින තරන් දෙයක් අපි මේනකොට දදිිල ති රඳ කියල බලනක. ගතුහන්සදී ක්කෝමිකට එකතු කර. තිේ තවට ඉච්චර දෙයක් පූජාකරව සිටතුමත් තරම හිතුවනම් අවිචේ යන වනන් අපි ගොච්චර පරිස්සම මේ බුදධරත්ය පරිහරණය කරන්න ඕනද. තිංගේ කැර සිටතුමා බුදුරජාන් වහන්සගේ ලඟට කියිල සමාවගත්තිී. තැපේ සමාජයේ තුල පින්ංවතුන මේ ගොඩක් ැවල සිද් වෙනවා යාරය උපවාද මං එක මික විින්නම දවසකපේ පිහවතුට කියල දෙන්නම් ආරය උපවාදේ තියෙන බයානකකම. හොදේක වන්නම රු ගඩකින් අවබෝධ කරගන්න වන කාරණාවක් මෙම කෙටියෙන් තේරුම් කරන්න බෑයිකට බොහෝ විස්තරතිනව කියන්න. ඉති ඒ නිසා අප පෙන්වතුන් මිනි මේ කාරණාවත් මේ වෙලාවෙ තේරුම් කරගනීම වටිනවා. උකද දැන් අර සිටතුමා සමාවගත්තා සමාවගත්තු නිසා අවිීචයට යනක බේරුුණ නමුත්. ඒ සිටතුමා කරගත්තු කරමේ සරව සම්පූර්ණයම නැතිවුණේනේ. ඒ සිටතුමා ඊළඟ ජීවිතවල, අපේ භාගගතුන් වහන්සගේ කාලේ වෙනකම්ම සංසාරය මැරමියාව ඒපදමි මෙරම නිපදමි මැරමෙන් එන ජීවිතවල මනුෂ්‍යභව ලබන ජීවිතවලදදි හැම්ම ජීවිතයකම උපදිච්චගමක් අම්ම කරන්නේ දරුවව ගඟට විසි කරනවලු. මනු හරි භාජනයක දාලා ගඟට විසි කරනවා. දපි භාගතුන් වහන්සගේ කාලෙේ සිටිකුල්ලේ ඉපදෙනවා. නමුත් ඒ උපදින මවැන ඒ කුල්ලියටව විරුද්ධ වෙන පුරුෂයක ඉඳදල තමයි එළමය බිහි කරන්නේ ඒයක දැනගනීගෙන බයට මේ සිුදුු දීනය කරන්නේ ළමයාව භාජනයක දාලා ගගට විසි කරනවා එහෙම විපාක දුන්නේ අර භාගගතුන් වහන්සේට කරපු ප්‍රකාශය නිසා. තිනමුත් අද කාල අපි හරියට දක්කිනවා එහෙ මාරය උපවාදනං නොදන්නාකම නිසාම හරියට කරගන්නවා නමුත් ඉතිං කියන්න තියෙන්නේ කරම සතුටින් න්නම් කරගන්න පුළුව කහොමත් අනුවනය කරම කර ගද්දී සතුටින් කරන කලන්න භාගතුන් වහන්ේ කියලා තියන්නේෙ එක හරිට මී පෙනි බොනවගෙන කියලාතියෙද. අනුවන අපින් පව්කරති. ඇැවේ මතක තියාගන්න කරමය කියනකින් ගැලවෙන්න කාටවත් බෑ කර්මය කියනෙකින් ගැලවෙන්න බෑ කියනෙකට හොඳම උපමාව තමයි මුගලන් මහරාතන් වහන්සේ. මුගලන් මහරතන් වහන්සේ කියන හිතල බලන්නමේ සාමාන උත්තමෙක් නෙමේනි උන්හන්ස රිදිමතු අතන අගතැපත් උත්මන් වහන්සේෙනවා. උත්තමයන් වහන්සේ පිඟතුන පිරිනිවන් පාන වෙලාවෙ. හොරු පිරිසක් ගහත්දිනේ උන්වහන්සේ පිරිනිවන් පැවේ. නමුත් උන්වහන්සරේ එදා ඒකං බේරිලා යන්න උන්වහන්සේට අවස්ථාව තිබහන දෙන දවස්ථාව තිබුණ නමුත් ඒ වෙලාවිදි උන්වහන්සේට හිත සමාධිගත කරගන්න බැරිවුණා එරදිය වඩන්න. මොකද හිත සමාධිගත වන පස් තමයි ්‍යාන වැඩෙන්නේ. ධ්‍යාන වැඩුනයෙන් පස තමයි ඉරදි ලැබෙන්නේ. ඉදු උන්වහන්සේට ඒ විලාවිදි හිත සමාධිගත කරගන්න බැරවුණා. උන්වහන්සේ කොයිතරම් ප්‍රාතිහාරපාන්න ශක්තියක් තියෙනවද කියල කියන්නේ දවසක් තෞතිසා දෙවුලෝ සක් දෙවිදුන්ළඟට යනවා ප්‍රශ්නියකට උත්තරැක්වාගෙන. සක් දෙවිදු ගණනගත් තිනේ. ඉදේවිලා වි මුගලන් මහරහතන් වහස සක් දෙවිදුන්ව දමනය කරන්න. න්වහන්සේ මහපටැගිල්ලෙන් වෛජයන්ත ප්‍රසාධී හොලතියෙන්නේ. එහෙම හෙළෙව්වෙන් පස තමයි සක්දිිමිදු බයිලා මුගලන් මහරතන් වහසසි උත්තර දිල තියෙන්නේ. ඉච්චර ඉරදි ප්‍රාතිහාරයක් පාන පුළුවන් මුගලන් මහරහතන් වහන්සේට එදා හොරු පන්සි දෙනේ එනෙ වෙලාවෙදී හිත සමාධිමත් කරගන්න බැලුවා උන්වහන්සේට හිත සමාධිමත් කරගන්න බැරි වුණා. තින් ඒ විපාකම තමයි පින්වත්නී උන්වහන්සේ ඒ වෙලා විදි පිරිනවත් බෑවි. මොකද්ද කරපු අකුසලය කලිම් භවයක අම්මට තාත්තට ගහපු කර්මය. ජීවිත අම්ම මර්ලනෑ තාත්ත මරලනය අම්මට අතර ගහලා අන්නේ කරම විපාක උන්වහන්සේට නිවන්දකිනකම විපාකදීලනේ. යපේ භාගතුන් වහන්සගේ කාලේ උන්න්නහන්සේ පැවිදි වෙලා පිරිනිමන් පාන දවස අරමොහොද තමයි ඒ කරමේ විපාකදුන්නේ ඉතිං එකයි කියන්නේ මේ කර්මයෙන් ගැලවෙෙන කාටවත් බෑ කියලා. අහසිහිටියත් පොළොවේහිටියත් මහා සාගරය හැංගිලා හිටියත්. මේ ලෝකෙ කර්මෙන් ගැලවෙන්න පුළුවන් ජගතෙක් නෑ කියරනන්නේ භාගතුනාස දේශනා කරේ. කියලතින හරියට කොයි වගේද මවාගේ පස්සෙෙන් එන්න දඩයම්බල්ලු ටිකක් වගේ කර්මය මේ සංසාර සත්‍ය පස්සෙන් එෙනම කියන්නේ. මයික්වේගෙන් දුවනවා. ඒ පස්සෙන් දඩයම් බල්ලු ටිකක්ගෙනවා වැදෙක්ෙක් කාපු. දඩයම් බල්ලොත් වේගෙන් දුවනවා මුවත් වේ ඊට වඩා වේගෙන් දුවනවා මවා යම්තාවේගෙන් දුවනවද ඒත් දුවන තාකල් ඒ මවාවල්ලන්න බල්ලුන්ට බෑ. හැබැයි. යම් තැනක මවා ප්‍රමාද වෙනවද ඒ අවස්ථාව ලැබිච්ච ගමං බල්ලොටක කරණ මවාවල්ලගන්නවා. අපේ කර්මත් හරිය දේ වගේ. අපිත් පින්හතිනි මවා වගේ දුවනවා? කරමය දඩයම් බල්ලු වගේ අපේ පස්සෙන් එෙනවා. මතකතියාගන්න තාම අපි යම් සෝයකින් ජීවත් පෙනවනම් මතකතියාගන්න ජීවත්තින්නේ. අර මවාවගේ වේගිය තියර නිසා. එකෙන් අපේ සසරේ කුසලපක්ෂිය වැඩි නිසා. හැබැ අපට යම් වෙලාව කවස්ථාවකාපු ගමන් අර දඩයම්බල්ලටිකු මයාල්ලගන්නව වගේ මතකතියාගන්න අපි කලාවා කුසල කරම අපි වෙවිල ඩැහ ගන්නවා. අනේ හුන්දින් මතකතියාගන්න. උකරණ කොටනං කරන්න පුළම් බොමස් සතුටින් නමුත් විපාක දෙන කාලෙදි තමයි අපි ගොඩාක් පසු දැවිලි වෙන්නේ. ඉංසා මයාාර්ය උපවාද මෙෝොම මේ සුළුපටු කරමණෙවේවා අඇති භයාානක කර්ම. ඉන්සයිවා අපි පිංහතුන් තිසරණ පරිහරණය කරනකොට පරිස්සමින් පරිහරණය කරන්න. එමට මේ කාරණාව කියන්න හිතුනර සහෝදුරයෝ දෙන්නාඒ කතාව කියවනේ හැඩියට එතන සමාවර්ගත්තිනෙයි නමුත් පස්සේ. බාල සහෝදරයා ආරයඋපවාදේ භයානකම සිල්වතුන්ට දොස්කීමේ භයානකම කියලදුන්න නිසා ඉතිං පසේ පිනානුමෝදැගුණා ඉතින් ඔයි තුන්දනාම ඔයි විදිහයට ඒ ජීවිතයේ ගත්ත කරලා මරණයට පත්වෙලා ඉති ඒ තුන්දනාම තෞතිසාධයවුලුවව ඔය වගේ දිවිය මනුස ජීවිත ලැබුවා. ඕම ලබලා අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලෙ වෙනකොට ට මේ කාල වෙනකොට භාගතුන් වහන්සේ පිරිනාාම් පා කතාව පටන් ගන්න කාලිද. පිහතුන දම්බදිව පැළුලුප් නුවර බින්දුසාර කියලා රජ කෙනෙක් ඉන්නවා. මේ බිින්දුසාර රයුතුමාට දාව දරුවෝ එකසි එකක් ඉන්නවා. තමි දරුව එකස එකක් කියලා කියන්නේ එම දැගොඩා රජවරුන්ට ොහොම දරුවෝ ලැබෙනව කියලා යහල තියෙන මන. විිඟදේ දරුවෝ ලැබෙන්නේ එකම භහරයාවකට නෙමි නොකද රජ කෙනෙකුට තමන්ගේ ඇතුළු නුවර බොහෝ භාරයයාවරු ඉන්නවනි ඒ භාරයාාවරු අත්තරී අග්‍රමහිසිිකවක් වෙනම ඉන්නවා. එතකොට ඒ අන්න්‍ය භාරයාවරුන්ට දරුව ලැබෙනව රජු නිසා. තුොේ ඒ භාරයාවරුන්ට ලැබෙන දරුවොත් රජුගේ දරු. තොටහිම සමහර රජදරුවන්ට ඒ වගේ අවස්ථා ලැබෙනවා විශේෂතැන් වලටන්න. භ්‍යග්‍රමහිෂිකාවගේ දරුවට තමයි විශේෂයෙන්ම මේ රජුගෙන් පස්සෙද රටේ රජකම ලැබෙන්නේ. බොහෝ අවස්ථාවක්මලදී. ඉති නැන්ම බිදුුසා රයිතුමාට ඉන්නවර දරුවෝ එකසි එක. ඒකසියේ එක් දෙනාගෙන් ඒ විධ භාර අවරුන්ට දරුඉන්නේ වැඩි මහලම පුතා සුමන සුමන කුමාරයක් තමයි බිදුුසාර රයිතුමාගේ යෝ රයිතුමා.ඒවගේම තමයි ඒ රාජ කුමාරවරු අතර එක කුමාරය කෙටයා ඒතමයි පියදාස කියර නමින්. ඒ පියදාස කියර නමින් උපත ලැබූ ඒරාජ කුමාරයා අන්කාවරක්කොත් නෙවෙේ අර නීපනි දන්දුන්නු සහෝදරයු තුන්දනාගෙන් බාල සහෝදරයා. ඔහොනි ප්‍රාර්ථනා කරන්නේ අර මීපෙනි දන්දීලා පාතරයේ පිරුණාසේ යුදුන් දහදාහක්මි භූමිතලේ කවදාහාරි දවසක මට රාජකම ලැබේවා. පාතරේ. මීණි ඉතිරුණාසේ අහසින් යුදනක්මගේ යන පවතීවා. ඒ පාත්‍රී මීපණි පොළොවට ගිරුණාසේ පොළොවෙන් යුදනක් මගේ යන පවතිීවා කියලා ප්‍රාර්ථනාව කර. ඉතින් මින්නමේ පියදාස කුමාරය හැටියටේ බිදුුසා රයිතුමාට ධාව ඉපදුනි තන්නේෙ කුමාරය. පියදස කියල නම ලැබිල තියෙන්නේ. දකින දකින හැම කෙනාටම පියෝපද වන හරියට රත්තරං කැඩපතකට සමාන මූනක්තිබිල තියෙනවා පිය කියන්නේ ප්‍රියයි කියන එක ආදාස කියන්නේ කන්නාඩියට පිය ආදාස කියන එක තමයි පියදාස කියල නම් කරන්නේ පියදස කියන්නේ මුොහුණ දකින දකින හැම්ම කෙනෙකුටම ප්‍රියෝපද වන නිසා කැඩපතක් වගේ ඒ වගේම ප්‍රියෝපද වන මොහොනා තියෙන නිසා ම පියදස කියලා එකුමාරයට නම ලැබුණේ. මේ කුමාරයට බිඳුසා රයිතුමා උදේනිි නුවර උදේ නුවර ඒ රාජ්‍ය භාරදන්නා. අවන් තරට තමයි මේ උදේන නුවර තියෙන්නේ තිමේ උදේනු නුවර රාජ්‍ය භාර දන්නා. පියදස කුමාරය යන දවසේ තර මඟ මොන ගහෙනවා එක ගමගමේ තමයි කුමාරයා ඉදා රාත්තරය ගත්ත කරන්නේ කුමාරයා එදා ඉන්න ඒ නුවර සිටුතුමාගේ ගෙදර එ නුවර වේටිස නර නර නම තමයි නුවර නම් කරන්නේ. තිමිනි මේ නුවර තමයි මේ එදා කුමාරයා රාත්තිරය ගත්ත කරන්නේ ති වේටිස නුවර සිටුතුමාගේ ඉඳමත් දියනිය. හඳුන් අන ේටිස දේවී කියලා ඇ පිළිබඳව හිතක් පහල වෙලා ඉතිං පියදස කුමාරයා ඇව ඒ සිටානන්ගේ මවසර අරගෙන සරණපාවා ගත්තා. සරණපාවාගෙන අග්‍රම අහේෂිකාව කරගෙන උදේනි රාජ්‍යයට ගියා තිය උද්දේනි රාජ්‍ය කරකරන්න කාලෙදී පියදස රයිතුමාට දව ටි දේවයට ලැබෙනව දරුවෝ දෙන්නේ. එක දරුවෙක් මිහිදු කුමාරයා අනිද්්‍යියනිය සංගමිත්තා කුමාරිකාව. තිමනිම දරුව දෙන්නයි රජතුමයි අග්ඩමහිසිිකාවයි එනුවර රාජ්‍ය කර කරන්න කාලෙදී බිදුුසා රයිතුමා ගිලංගුණ. රජුට්ට ඒ කාලෙදී උපස්ථානයට කවුරුවත් නැති නිසා පියදස කුමාය තමයි ගීති. එදසු කුමාරයා උදේනි රාජ්‍යි රාජ්‍ය කරන කාලෙදී කුමාරයට නමක් පට බැඳෙනවා අශෝක කුමාරය කියලා. තින් නිසා තමයි අශෝකරයිතුමා නමින් කුමාරයාව නම්මුණේ. තරම අශෝකරයිතුමා තමන්ගේ පීරයිතුමා ගිලන් වෙච්ච නිසා පීත්‍රූ පස්ථානයට පැලොලුත්්නුුවරට ගියා. එහම රජුතුූ පස්ථාන කරකරන්න කාලෙදිම පීරයිතුමා මරණයට පත් වුණා තින් පීරයිතුමාගේ මරණින් පස්සෙදී පැල්ලු නුවර අගනුවර කරගෙන තින් අශෝකරයිතුමා රාජ්‍යටල් පත් වුණා හැබේ ඕක දැනගත්තා සුමන කුමාරයා එතකොට සුමන කුමාරයා තමයි බිදුුසාරයිතුමාගේ යෝ රජ වෙලාහිදී එම සුමන කුමාරයට තමයි හරිනං ඊන රජකම ලැබන්න ඕන නමුත් අසෝකරයිතුමා පීරයිතුමට උපස්ථාන කර කරඉන්න කාලෙම රජුගින් පස්සෙද තමන් රාජ්‍ය ලබාගත්තා යකට සුමන කුමාරට කේන්තිගිය. සුමන කුමාරයා තමන්ගේ ඉන්නවානත් සහෝදරියයෝ විශාල පිරිසාඒ සහෝදුර පිරිසාතර අනු අටදනී මගොඩි එකස එකක් ඉන්නවා කියලා. අනු අට අනු අට දෙනෙක් කුමාරවරු එකතු කරගෙන සුමන කුමාරයයි පිරිත් එක්ක තම තමන්ගේ ඒ ඒ රාජ්‍යවරුන්ගේ ඒ පිරිස එකතු කරගෙන අති විශාල පිරිසක් අශෝකරයිතුමත් එකක යුද්ධ කරන්නවා තින් එනකොට එන්නේ එක්කෝ අද මම් මැරයි ඒම නැත්තං අශෝකෝ මරලා පැළුලුප් නුවර රාජ්‍ය ලබා ගනී තුන් නොහොම කියල තමයි එන්නේ තින් අශෝකරයිතුමත් එ තමන්ගේ විශාල සේනාවක්කින්න විතින්ඒ සේනාවත් එක්ක යුද්ධට සෝධන මොන ඉතිං යුද්ධ කරලා කොම අවුරුදු හතරක් මේ යුද්ධය පවිතිලා තිබිල තියෙනවා සිව් වසරක් පැවිතිච්චමය යුද්ධයෙන් අන්තිමට අසෝ කරයිතුමා ජයගත්තා තරයිතුමා එමෙනකොට විශාල පිරිසක් පින්වොතුන මරලතම යුද්ධ ජයගත්තේ ගණන් කියන්න ගයොත් පි ටන සාමානකෙනෙක් පිළිගන්න නැති මට්ට මේ ගණනත් තමයි රයිතුමා යුද්ධ කරද්දි මරණයට පත්වෙලා තියෙන්න්නේ ඉති මිනි මේ යුද්ධයෙන් පස්සෙදී අශෝක රජුතුමා ප්‍රසිද්ධයට පත්වනා චණ්ඩාශෝක කියලා මොකද තමන්ගේ සහෝදරයෝ අනු නම දෙනෙක් එක යුද්ධ කරලා කෝටි ගානක් විශාල පිරිසක් ගාතනය කරලා මියුද්ධජයකත්තේ. අශෝක රයිතුමාත්්‍යක ඉතුරුණේ එක්කමික සහෝදරයයි. එ තමන්ගේ මවටම දාව ඉපදිච්ච තිස්සු කුමාරයා. ඔහු විතන බියරුයි. ඔොහු තමයි අශෝකර අයිතුමාගේ යුෝරජතන තුරදල්ල හිතී. ඔහු ඇර අන සියල් ලෝම ගාහතනය කරල දෙම. එනිසා තමයි චන්ඩව සැඩව පරුෂව රාජ්‍යපාලනය කරන නිසා තමයි චණ්ඩාශෝක කියලා නමක් පට බැදුුණි. තිං අභිෂේක නොලබාම සිව්වසරක් රාජ්‍ය කරපු චණඩාශෝකරයිතුමා සිව්වසරකට පසේ යුද්ධෙන් ජය ගැන තින් රයිතුමයි වෙනොට අභිෂයක ලැබුවා අවුරුදු හත්තරකට පස්සේ. තිං ඉදායිදලා ළු ජම්ඹබුද දීපේම අධිරාජවරයා බවට තමන් පත් වුණ තේ විතරක්නෙේ තමන්ගේ වැඩි මාහළු සෝද තමන්ගේ සහෝදර තිස්ස කුමාරාව යවරජ තනුතුරෙහි තැබවා. ති රවිතුමා රාජ්‍යයට පත්වේච දවසේන්දලා මොන තරං රාජ සැපසම්පතක් වින්දද කියල කියන්නේ පින්හතුන තර සඳහන් කරනම යුදුන් දහදාහක දඹදියූ තලයේ අසූ හාරදාහක් රාජධානයවල රජවරුන්ගේ චතුරාංගනී සේනාව පැමිණිලා රජුටු උපස්ථාන කරනවලු. තිඒ ඒ රාජ්‍ය අසූ හතර දාහම යටත් කරගෙන ප්‍රධාන අධිරාජ්‍යවරය හැටිරිි සමයි ශෝක්‍රයිතුම රජ්‍ය කර. ත්‍රේවෙනකොට රයිතුමාට ඒ රාජ්‍ය නසූ හතර දාහෙම රජදරුවෝ තමන්ගේ සේනාවත් පිරිවරාගෙනවිල් රජුට උපස්ථාන කරනවල. ඉවිතරක් නෙමේ රජුතුමාට ඉරතුතුනට ගැලපෙන මාලිගාතුනක් තියෙනවලු. හරියට අපයි මහබෝසතානන් වහන්සේට ත්‍රම්්‍ය සුරම්ය සුබ කෙල මාලිගාතුනක් තිබුණ වගේ ඉරතුත්තුනට ගැලපෙන මමාල්ලිගාතුනක් තිබිල තියෙනවා ඒ මාලිගාතුන නම් කරණ මහා කප්පින මාලිගාව, මෝරගීව මාල්ලිගාව මංගල මාලිගාව කියල තමයි මාලිගාතුන නම් කරල තියෙන්නේ. තිේ මාලිගාතුනේම දහස්ගණ නලු නිිලියෝ රජුව සතුරු කරවල තියනවා. තේතරං රාජ සැපයක් චන්ඩා අශෝගරයිතුමා විදල තියෙනවා. එවගේම තමයි ඒ මාලිගාවේ එ සියලු භාරයාාවරු නතරින් අග්‍රමහිෂිකා තනතුර දරුවේ දහසේ දාහක් බිසෝරුන් ටග්‍රවෙච්ච අසන්දිි මිත්‍රා කියන අග්‍රමහිෂිකාව. ඇතරමි අසන්දිි මිත්‍රා කියල කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි අර පසේ බුදුරජාණන් වහන්සේ මීපෙනි හොයාගනාවම ඉස්සර වෙලාම උන්වහන්සේ විමසුවැර දුපත් කාන්තාවකගේ ඇතමමි අසඳිමිත්‍රා මොදඇයි වෙලාවේ තමන් ඇඳගෙනිහිට පො වස්තරේ හෝදලා පසේ බුදුරජන් වහන්සට පෝජ කරල්ලා විශේෂය ප්‍රාර්ථනාවල් කිහිපයක් එක ප්‍රාර්ථනාවක් කරනවනේ රජුරාජ්‍ය ලබන දවසේ, කුමාරයා රජ්‍ය ලබන දවසේ ඔහුට ප්‍රියාග්‍රමහේසිිකා වෙම්වා ියංගනාවකට සමාන මනාරූපයක් ලැබෙෙන්වා මීරි කටහඩක් ලැබෙම්වා මහත් යසසක් සහිත පිරිවරක් ලැබේවා. ති ඒවාගේ දකින දකිෙන හැම කෙනෙකොට ප්‍රියවන මහුණක් ලැබේවා යහපත් හැසිරීමක් ලැබේවා කියලා මිනිමේ ප්‍රර්ථනාවල් කරා. ති ඇඒ ප්‍රාර්ථනා කරපු විදිටම ඇයට එහෙම ජීවිතයක් ලැබුණා. අසන්දි මිත්‍රා කියර නම ලැබුණ නිි පින්වතුනේ. අ ඇය, සේ බුදුරජාණන් වහන්සේට අත්ත දිගු කරලනර මී පණි වෙළඳසැල්ල පෙන්නුවේ. ඒ අත්ත දිගු කරල මී පැණි වෙළඳසැල්ල පෙන්නපු පිණේ. පිහතුු ඇගේ ශරීරයේ පිරිපුූන් ශරීරයක් ලැබිල තියෙනවා. හිසේට පාදාන්තය දක්වාම ශරීරයේ කිස්සි මංගයක හා සන්දිි පේණිනේ. පිරිපුූන් ශරීරයක් ලැබිල තියෙනවා. එනිසා තම අසන්දිි මිත්‍රා කියල නම ලැබිල තියෙන්නේ. දිවියංගනකට සමාන මනාරූ සපුුවක් එක්ක බිසෝරු දහසේ දාහකට අග්‍රව තමයි ඇ ඒ රජුගේ අග්‍රමහිෂිකාව බවට පත් වනිේ එවගේම තමයි රජුට අහසිං යුදුනක් පොළොවෙෙන් යුදුනක් තමන්ගේ ආනපතුරු වන්න සමර්ථකමත් තිබිල තියෙනවා ඒවගේම තමයි රජු අනවතප්ත බිලිින් පැන්කල දහසයක් ලබනම දෙවියන්ගේ රජුට හැම දාම පැංකල දහසයක් අනවතප්ත බිලෙෙන් රයිතුමාට ගෙනල දෙනවා.ඒවගේම තමයි රජුට දිවිය මේ බිහෙත් ලැබෙනවා නිකම් බෙත් නෙවේ දිවිය මේ බෙහෙත් අරලුද වර්ණයංහා රසයෙන් යුක්ත කලයක ප්‍රමාණයේ රත්තරං අම් රන්වන් පැහැති අම්බ හිමාලෙෙන් රජුට ගෙනල දිනවා දිවිය මේ බිහෙත් ලැබෙනවාඒවගේම තමයි වර්ණයෙන් සහ රසයෙන් යුක්ත රන්වන් පැහැති අම්බ සඳහන් කරතිෙන අම්ඹ ගෙඩියක් සාමාන්‍ය කලයක් තරම් විශාලයි කියලා එහෙ මම්බ ලැබිටවා එවගේම තමයි චද්ධන්තවිල සමීපයේ දිවි විමානවල තින කල්ප රුක්ෂවලින් වර්ණ පහකින් යුක්ත ඇඳීමට සහ පෙරවීමට දිවිය සලු දෙක ගානේ රන්වන් පැහැ අත්පිස්නාවක්ද සහිතව දෙවිවරු රජුට ගෙනල්ල දෙේදවා. එවිතරක් නෙවෙයි දිවිය මේ පානවර්ග රයිතුමාට ගෙනල්ල දෙනවා තිම ජ විඳින රාජ සැපය මේ තරම් මහ සැපයක් රජුට තමන්ගේ රාජ්‍ය තුළ බිඳින ලැබුණ. ඒවිතරක් නෙවෙයි දින පතාම ඇගේ ආලේප කරන සුවද වර්ග නාගයෝ නාග බවනි ගෙනල දෙනවලු. එවගේම තමයි චද්ධන්ත විලිෙන් සොයන්ජාත රත් හැල් සහල් රයිතුමාට ගෙනල්ල දෙනවලු සඳහන් කල තිනෙව ගෙනල දෙන්නේ ගිරවුලු චද්ධන්ත විලින් සොයන්ජාත හැල්සහල් රජුට ගෙනල දෙන ගිරවු. ගිරවු් ගෙනල් රජුගේ බාණ්ඩාගර පුරවනවලු. එවගේම තමයි රජුතුමා වෙනුවෙන් මීීමැසු ඇවිල්ලා මී වද බැඳල්ල මී පෙනි පුරුවල යරමලු. එ වගේම තමයි රජුතුමාට පේන රාජමාලිගා වටේටම මොනුරු පිල් විදහගෙන රජුව සතුටු කරවමින් නටන මල්ලු. මේ සියල්ලම රජුලැබුවේ රජුකරපු පුන්නෙ කර්මය බලය නිසා. බලන පින්හතුරි එක්ක මී පෙනි දාානයකින්. රජුට ොන්න රම් පිවතුන ආනිිස ගොඩක් ලැබුණද. තිමිනි මේ විදියට පෙන්වතුන් රයිතුමා මේ රාජ සැප සම්පත්විඳවිද රජු ඒ රාජ්‍ය කාලය ගත්ත කරනවා දවස රයිතුමා හොම ඉන්නකොට රයිතුමා සාමානෙන් දැන් සීයගේ කාලින්දලා බිදුුසා රයිතුමාගේ පියාතමයි චන්ද්‍ර ගුප්ත රයිතුමා චන්දර්ගුප්ත රයිතුමාගේ කාල ීටත් පෙරඉඳලමි මුතුම්මිත්තන්ගේ කාල් ඉඳලාම රාජ මාලිගාවී හැමදාම තීර්තක හැටදාහකට දන්දිනවා එක සාමාන්‍යෙන් ප්‍රතිපත්ය කැටියට මාලිගාාවී සිදුවෙච්ච දෙයක් අවුරුදුතුනක් තිස්සේම හැටදාහකට තීර්තකයන්ට රාජ මාලිගාවන් දන්දිෙනවා තුද මේ අවුරුදු තුනක් කිිසම දෙනවා මෙදානේ. නමුත් දවසක් රජුතුමා සීමදුරු කවුලුවෙන් බලාගෙන ඉන්නකොට දකිනව මේ දාන ශාලාවේ අර තීර්තකය හැටදා ඇැවිල්ලා ආහා අනුබව කරනකොට කිසිම සංවර බවක් නෑ කාය සංවරයකුත්නේවාක් සංවරයකුත්නේ මෙිහිම බත් අනු බව කරනවා දැකලා රයිතුමා හිතනමිිහම නොහික්මුණු පිරිසකට දන්දීමේ ප්‍රතිඵලයක් තියෙනවද කියලා. ති නිසා මම දන් දෙන්නකට මගේ ධනය පරික්ෂා කරලා සුදුසුදැනකට දෙන්න වටිනවන යහපතයි කියලා රයිතුමාට හිතල තියෙනවා. තිගන්නහිමි හිතලා අමාත්‍යවරු ගෙන්න්නවලා පහෝදාම අමාත්‍යවරුන්ට කියනවා නුම්බල තම තමං අදහන තම තමං උපස්ථාන කරන සොමන ්‍රාක්්මණයයක්න්ම මාල්ලිගාවට හෙටගෙන්ෙනවන්න කිව්වා ති නියෝගෙන් අමාත්‍යවරු තම තමන් අදන තම තමන් සරණගිහිල්ලඉන්න තම තමන් දන් පැම්පෝජා කරන ති විශාල සොමන බ්‍රාක්්මණය පිරිසක් එදා මාලිගාවටගෙන්න්නවල තියෙනවා ඉ ඔවුන් රයිතුමාට ගෙනනල ඉදිරිපත් කරනව කියලකනෙ මහරජ මෝන් තම අපි හැම දෙනම් සංසාර බන්ධනෙන් ගලවලා නිර්වාණය අවබෝධ කරවන රහතන් වහන්සේලා කියලා. හො ඔය රහත් කියන වච්චනය එකල අන්‍යාගමික ශස්තුරෝරුන්ටත් ශ්‍රාවකයෝන්ටත් භාවිතා කරලා තියෙනවා. එදැම්මි අමාත්‍යවරු සරණගියපයේ තීර්තකයෝ ජට්ටිල්ලයේෝ ච්චේලකයෝ බ්‍රාක්්මණියෝ. කියන සීල්ලුම පිරිසව ගෙන්න්නවල තින මාලිගාවට ඒ තමන් පැහැදිච්ච ඒ තමන්ගේ ශාස්තරුවරු තින රයිතුමාට ඕනකමතියෙන්නේ පරික්ෂා කරලමින් සුද්දුසුවගේම කායවාක් සංවරයක් තියන නිවැරදිම ශ්‍රමණ භාවට පත් පෙච්ච පිරිසකට දන් දෙන්න දුන් රයිතුමාට අර දෙන දානෙදිහා දකලා කලකෙරුුණනි මුොදන් කායවාක් සංවරයක්ක් නැතව තමයි දානය වලදන්නේ යිතුමාට මේ පරික්ෂා කරල බලන්න ොන්න නිසා තමයි අමාත්‍යවරු පැහැදිච්ච පිරිසව ගෙන්නෙවේ. ඉති ඒ පිරිසට රයිතුමා සාාලාව ආසන පැනිවුවා. හයිතුමා කොහොම දාසන පනමලතින සමහරසන උසාසන සමහරාසන මධ්‍යම ප්‍රමාණය ආසන සමහර තැන්වල පැදුරු වෙල තියෙනවා. එතකොට දැන් රයිතුමා බැලුවේ මේ පිරිසට මේ ගරු සරු බවක් තියන මද වැඩිහිටියන්ට ගරු කිරීම කියනක මෝංන්ග ළඟ තියනවාද කියලා ම ද රයිතුව පරක්ෂා කරන්නේ. මහිතන මේකත් හරි වටින කාරණාවක් අපේ බිගතුන්ටත් රයිතුමා දැන් මේ දන් දෙන ඒ ශ්‍රමණයන් පරීක්ෂා කරනවා උ කොහොමද ගුණ දරම දියුණු වෙලා තියෙන කියලා.ඉතින් ඒ වෙලා විදේ දා ඒ ආපු පිරිස සමහර පිරිස උශාසන වලවාඩ වෙලා සමහර පිරිස මධ්‍යමර් ප්‍රමාණ ආසන වලවාඩි වෙලා ගැන මිටි යාසන වලවාඩි වෙලා සමහර පිරිසර එල්ල තින පැදදුරුවලවාඩි වෙලායි ඉතිං ආහාරණු බව කරලා තියෙනවා. ඊලකට දෙවිනි දවසේ ත්‍රයිතුමා ඔය පිරිසටම දානට ආරාධනා කරලා තියෙනවා. ඉනිදත් ඔයි පිරිස ඔක්කෝම වෙල්ල තියෙනවා. තිනි ආපු පිරිස, දෙවිනි දවසිත රයිතුමා අරවිද්‍යයට මාසන පනවල තියෙනවා. රයිතුමා දකිනවා කලින් දවසි උත්සාසනවල වාඩි ච්චයි, අද පැදුරුවල සමහරයවාඩ වෙලා සමහරයි මිටියාසනවල වාඩි වෙලා. කලින් දවස පැදුරුවල වාඩි වෙච්චයි අද උත්සාසනවාඩි වෙලා සමහරයි මිටයාසනවාඩි ලා. කලින් දවසි මිටියාසන වාඩුලා හිටුපය සමහර දෙනනි පැදුරුුවල වාඩල සමහරය උසනවල වාඩි වෙලා. තොරයිතුමා මේකින් තීරණය කරලා තියෙනවා මොංගිළඟ කිසිම සංයමයක් නෑ කියලා. මොකද වැඩිහිටි කවුරුයක් වත්න්නේ. වැඩිහිටියන්ට ගරු කරනව කියෙන කාරණාවක් වන්නේ. එතකොට අපේ පින්වතුට තේරනව නේද මේ සංයමය සංවරය කියන එක, ජීවිතයට කොච්චර බලපානවද කියලා. ඒ සංවරය සංයමය පැවිද්ධෙක් කෝවේවා ගිහිිය කෝවේවා ඒ හැම කෙනෙගුත් තුළම ජීවිතවල දියුණු වෙලා තියෙන් ඕන. ඒකෙන් ඒ පුද්ගිලයා මැනගන්න පුළුවන් ඒ පුද්ගලයා ධර්මය තුළ කොයි ප්‍රමාණකට හිත පිහිටුුවගේ ඉන්නවද. අ එක කතාවක් තියෙනවා එක හාමුදුරනමක් වැඩිඉන්න කාලෙක රජුට ඕනවෙලා තියනවා ඒ හාමුදුරුවු තමන්ග අනුශාසකයන් වහන්සේ බවට පත් කරගන්න රජතුමා උන්වහන්සේට ඒ තනතුර දෙන්න උන්වහන්සේ වැඩින කුටියට ඇල්ල තියෙනවා හාමුදුරු මේක දැනගෙන කලින් දවස රජුඉන්න දවස බලලා උන්හන්සේ කොට්ටියේඉඳගෙන මේ අතපයි හොෝහොෝ තම වැඩ ඉඳල තියෙන්නේ. එතකොට ඒ වෙලාවෙදී රජතුමා කවුලුවන් ඒ දර්ශනයේ දැකලා අප හැදිලා තියෙනවා. එක ඇනෙමේ අත්ධෙක සොලොවන එක පාද සොලොවනව කියන එක සිහියෙන් කරන එකක් නෙවී. එක සිහිය නැති කෙනෙකුගේ ළඟ තියෙන දයා. හරියට සිහය ප්‍රඥාවෙන් ඉන්නවනං පිත්තුන හහිම දෙයක් වෙදින්නේ. සිහ ප්‍රඥාව නැතිකනෙ කොග ළඟ තමයි එහෙම ලක්ෂණ දකින ලැබේන්නේ. එතකොට දැ රජුතුමාට ඒකට තමයි අප හැදිලා තිය නමුත් ආමුදුර එක හිතල මයි කරලා තියන්නේ මකද උන්සේට ඒ පත්්‍යන තියෙන තනුතුර පිළිබඳ කල කිරල්ලා. තොට දැන් මේ වෙලාවෙ රජුතුමා බලන්න ඒකයි. අපි දන් දෙෙන් ෝඕන කාටද මොන වගේ පිරිසකටද කියලා. ඒ වෙලාවෙදී තු පරික්ෂා කරලා තිනය ක්‍රමයට තින්. මඟිතර මේ කාරණාව ගොඩක් වැදගත් කරුණක් කියලා ගිහි පැවිදි අපි හැම දෙනාටම ක දෙ සමහර වෙලාවට අපි දකිනවා අපේ සමාජය තුළ දෙපිරිසාතරම මේ කාරණාව පිළිබඳ නොසල කන ගතියත්තියෙනවා කියලා එක පැවිදි පිරිස විීතරක්නම ගිහි පිරිසත්යෙමයි. පන්සලකටම හැසිරෙන්න්න කොහොමද ුදුරජන් වහන්සේ වැඩ ඉන්න තැන හැසරෙන්නේ කොහොමද බණ අහන තැන හැසරෙන්න්නේ කොහොමද දන් දෙන තැන මහා සංගරත් ඉන්න තැන හැසරෙන්නේ කොහොමද මෙ ඔ පිළිබඳ කිසිීම සැලකිල්ලක් දක්වන්නේන්නේ. දෙ මඟ නිතරම උදේශනාව වල දෙ කියන කාරණාවක් තියෙනවා ඒවා ඇතරම කිව්වත් පිවතුන අපට සමාජයේ සමහරයගෙන් දකින්න ලැබෙන හරි අඩුවවා. කට තියෙන සමහරය කරුණු කාරණාහන වැතික් වොහෝදනෙ නොවත් එක ප්‍රායෝගිකව කරන්න ගියාම එක ඒෙදෙන් නැති ගතිය තියෙනවා. එකනේ පිළිබඳව සමාන්්ට සද්ධාවනේ එක කාරණාවත් තමයි උනිතරම් මම කියන දෙත් තමයි වන්ඳීනකොට ඉස්සර වෙලාම ඒ වදින පිරිසාතරේ වැඩිහිටියන්ට ඉඩ දෙන්න ඕනෑ. එක තමයි සාමාන්‍යය පිල්ලිගන්න ක්‍රමය නොුවනැත්තූ ප්‍රසංසාකරණ ක්‍රමය වැඩිහිටියන්ට අවස්ථාව දෙන්න ඕනෑ ඉගෙන අදටත් බලන කොපි සංග සමාජය තුල ඔය කාරණාව හරියට තියෙනවා නිවැරදිවම ඒ ප්‍රතිපත්තිය තාමත් තියෙනවා බලනපේ පිහතුන් දානශාලාාවකට ගිහිල්ලා ඒ දානශාලාවී වාඩිවෙන භික්‍ෂුන් වහන්සල දහනමක් වැඩහිටියෝ අපි පිවතුම් හොයල බලන්න මුොලින්ම වැඩඉන්න හාමුදුරු උපසම්පදාවෙලා කොච්චට කරලෙන දහළ බලන්. ඊළඟට දෙවිනියට වැඩී නර මුලින් වැඩන්න හාමුදුරුවන්ට වඩා උපසම්පදාවෙන් අඩු වස් ප්‍රමාණය අඩුයි. ටෝට තුන්විනයට වැඩයින් අර දෙනමටම වඩා බාලකෙනි. හතරේනයට වැඩිනේ තුන්නමට වඩ බාලකෙනි. ය විදර තම අන්තිමටම සමන්සාමනක හසැලිටියත් මහන කමින් බලනවා. ලා කොච්චර කල්ද. තන්නේ මහනකමින් බාල ප්‍රමාණය තමයි ඊළඟට යන්න අනුපිළිවට අන්තිව හාමුදුරු දක්වා. ච අදටත් අපේ හාමුදුල් අත්තරේ මේ කාරණාව තියෙනවා. එක තමයි පින්හතුන නොුවනැත්තු ගරු කරන දේ නොවන තියනයි ප්‍රශංසා කර නේදයට තුට වන්දනා කරද්දිී ගැපි බලන්න ඕන ස්සර වෙලාම වැඩි හිටි පිරිස අවසර දෙන්න ඕන. ඊට පස්සදී වැඩි හිටි පඳන්න ඕන ඊට පස්සේ ඊට බාල පිරිස. ඔහ මොහොම තමයි බාලම කෙනට අවස්ථාව දෙන්නේ. තුට ඒක තියෙන වැදගත්කමමොකාක් දෙකක් තමයි යර දැන් අපිතු බාලකෙන ඉස්සර වෙලාගහිල වැන්දම එයා වන්දනා කරනව කියෙන පොන්න කරමේ රැස් කර ගන්නවා හැබැයි. වැඩි හිටියන්ට ගරු කරනවාගෙන කාරණාව මිදිලය. ට එක්ක පැත්තක පිනක් කිරෙනවා නොවත් අන්න පැත්ත පවක් කිරෙනවා. තකට අකුසලේ මිශ්‍රවෙලා කරන පුන්නෙ කරමය පිහතුල සංසාරයට ලොකු විපාකයක් ලබන්න පුළුවන් කාරණාවක් නෙමි. දෙේ විපාකයේ තමයි අක්කුසලේ මිශ්‍රවෙලා තමයි කොසලේ විපාක ලැබෙන්දී. එරි එනිසා අපේ පිවතුන් ඒව සල්ල කලිමත්තෙන් ඕන. තොට දැන් පන්සලකට යනකොටඒ සංවර බව අන්දිින වස්තරන්දලම. එවගේම ගීල හැසිරෙන විදිිය බුද්ධරත්නයට කොයිවිදිරද ගරු කරන්න ඕන බන අහනවෙලාවට කොයි විද්දිකටද ගරු කරන්න ඕන මහා සංගරත්නය වැඩේන තැනදි කොහොමද ගරු කරන්න ඕන. එව පිළිබඳව විශේෂාවධහනයක් යොම කරන්න ඕන. අද බහෝධිනෙක් කර නිවාඩුවට විනෝද ගමන් යන වගේ විනෝද වෙන තැනකට යනු වගේ තමයි සමහර වෙලාවට සමහරයි පන්සල් වලට යන්නේ. සමහර වෙලාට පෝදවසට නිමාඩුවට පන්සල් යනවා කියල සමහර කෙනෙ කියන්නේ ඔයි වග්‍ය අදහසින්. තයතුොරදිින් සහය ප්‍රඥාව නැතුව ඒ තැන්වොල හැසිරුුණාම ඒ ගොල්ලෝ ඇතටමටි පිින්හතුරරි පින්වලට වඩ ඩිපුර රැස් කරණනි අක්ුසල් කරම. එසමේ සංවර භාවය කියන එක ගිහි පැවිදි දිගොල්ලෝගෙම ළඟ තිබිය යුතු දෙයක් ඉ ඒ තුළින් පිින්හතුනි පරිීක්ෂා කරල බලන්න පුොළුවන් ඒ කනාගෙල්ඟ ධර්මය තුළ කොයි තරන් හිත පිහිටවල තියෙනවද. වන්දින විද්ධියෙන් සාමාන්‍යෙන් වන්දනා කරදදී ඉරියව් පාවිච්චි කරනකොට පාවිච්චි කරනවා පසඟ පිහිටවල ද. ඇතම ක්‍රමියය තමයි දන්්ඩනමස්කාරය. කනමුළු ශරීරයම දිගාවෙලා කරන වන්දනාව එක උත්තම ගනේ වන්දනාවක් හැට හන්ඳුන් වන්නේ.ඒවගේම තමයි මධ්‍යම ගනය වන්දනාව තමයි පසග පිහිටෝල කරන වන්දනාව. පසග පිහිටවල කරන වන්දනාව. ඉළඟට හීන මට්ටමි වන්දනාවක් තමයි උක්කුටියයෙන් වදින එක දෙදන බිමතියල වන්දින එක එක දන මඩලක් බිමතියල වන්දිනක උකුටයෙන් වදිඳනම කියලා කියන්නේ. නැත්තන් හිටගෙන අත්ද එකට එකතු කරලා වන්දනා කරනවා. ඉතින් ඒවා හීන මට්ටමට තමයි ඇත්තට වැටෙන්නේ. තෙතෝට අවස්ථානු කූලව පිහතුනි කෙනෙක් වදනා කරන විදියෙන් හිතන්න පුළුවන් මයාා කොයි ප්‍රමාණයට ධර්මයතුළ හිත පිහිටුව ගත්තු කෙනෙක්ද. එක පින්හතුන ඒ කෙනාව වන්දිනේ විද්‍යියෙන් හිතාගන්න පුොළුවන්. හොඳට ධර්මාවබෝධය තියෙනවද හොඳට බනහල තියෙනවද එයා. ධර්මය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයේ තුළ ක්‍රියාත්මක කරනවද මේවා පින්හතුනි ඒ කෙනගේ වන්දනාවෙන් මැනගන්න පුළුවන්. දැන් අශෝකරයිතුමා දැමේ තීර්තකය පරීක්ෂා කර එෙමනි තීර්තකය පරීක්ෂා කරය කොහොමද වැඩිහිටි ගෞුරුවේ තියෙනවද. බලකොට එදා කාටවත්න්නේ. කිසිවකොට වැඩිහිටි ගවුරුුවේන. ඉරි රයිතුමා දඒක දිහා ැල ඇත්තට හරි කල කිරීමක් ඇතිවෙනවා. මං මෙහහිම පිරිසකටද දන්දින්න කියලා. ඉදෝනේ කල කිරීමත් එක රයිතුමා මාලිගාවට යනවා. ඉතිං මාලිගාවට වෙලා රයිතුමා ඉන්නවා තිගිට පස්සෙත් තමයි ඇත්තටම රයිතුමාට නිග්‍රෝධ සාමනයරැන් වහන්සේ මුණ ගැහෙන්නේ. එමන අපි අදට කාලවෙේලාවසං වෙලා තිබරෙන නිසා. කාරනාවව තවත් දීර්ග වශයෙන් ඉදිරි දේශනාව සාකච්ඡා කරොත් තරි වටිටම කියලා. තැපි බලමු නිග්‍රෝධ සාමනේරැන් වහන්සේ කියන්නේ කෞුද නිග්‍රෝධ සාමනේරෙන් වහන්සේව මොනගැහෙන්නේ කොහොමද කියන කාරණාව අපි ඊළඟ ලබන් සත්‍යය දේශනාවදී ඒ ප්‍රමාණය සාකච්ඡාක් කරමු. එමන අප අදට දේශනාවේ කරුණුකාරණා කීපයක් සාකච්ඡා කළ මේ ධර්මා ශක්‍රයිතුමාගේ. හතා පෝෘතය පිළි බඳ තිනි ඉදායිමී පෙන්ණි දන්දිීල තමයි රයිතුමා ජම්බුදීපෙට මධිපති මහ රජු බවට පත් වනි ති රයිතුමා අප්‍රමාණ රාජ සැප සම්පතක් විඳිඳවා. ති ඒ බිඳින ගමන් තමයිමිනි කාරණාවට රයිතුමාගේ හිත නැඹුරු වෙන්නේ. අපැපි බලමු චණ්ඩාශෝකයේ නමින් ප්‍රකටවෙලා හිටපු රජතුමා ධර්මාශෝක කියනනාමය ලැබුණි උමන හැරීමක් නිසාධ කියන කාරණාව. තිෙමන අපේ කාරණාව ලබන සතිය සාකච්ඡා කිරීම අරමුණි අපි අදදට මේ දේශනාව නිමාවට පත් කරනවා. එමන අධදවසේ මියවතුම් සදහම් දේශනාවමීවිදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාාවෙන් දේශනා කරන්නට දේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනු ැබූ මොරුටෝ පදිංචි තිනේසා වෙළගෙදර දියන ඇතුළ පෞවලේපින් ඔතුන්ට අප අදධවසේ ඥාන මෝදනා කරනවා තින ත් නාලිකාව දේශනාවල් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් ශ්‍රවණය කරනවා. තිං අපි පිංවත්තුන් අද මේ දේශනාව නිවස පැවැත්තුව වනම් බොහෝම සුළු පිරිසයි ශ්‍රවනය කරන්නේ. නමුත් මිනාලිකාවේ මේ දේශ දේශනා කරවපු නිසා ඒ දේශනාව අහන ප්‍රමාණී මෙත්තකයි කියල කියන්න බෑ. ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් මේ දේශනාව ශ්‍රවනය කරනවා. ති ඒ විශාල පිරිසකට ධර්ම ශ්‍රවනය කරනට මග. ේ පින් උතුන් වෙෙන්ර ඒ ධර්මදාන මේ පින්කමට දායකත්වේ දැක්කවා. තිවෙන අති විශාල පිරිසකට ධර්ම ශ්‍රවනය කරන්ටි දහසර ලබලදීලා රැස්කරගතු සියලුම පින් බලයෙන්. අපි මේ වෙලාවේදී එත්තු බලාපොරොත්තු නිදි රාශිරවාදය කරනම නොම්බර් මස විසි පස් වනදින විසි එක්වන උපන්දිනය සැමරු තිනේසා වෙළගෙදර දියණියට අපි ආශිර්වාදය කරනවා. තිඒ දියණයට නිදුක් නිරෝගී සෝපත් භාවේ ලැබේවා. ආයික මානසික සුවෝපත් භහාවේ ල බේවා. එවගේ මේ දියනිය ජනාගත ජීවිතය යහපත් පේවා සෝපත් පේවා. අනාගතයේ තමන් බලාපොරොත්තු වෙන සීල් බලාපොරොත්තු අපේක්ෂාසයල්ල මුදුන් පත් කරගෙන. තමන්ගේ අනාගතයේ යහපත් කරගන්නට අනාගතය යන ගමන කිසිම කරදරයක් බාදකයක් උපද්දරවයක් නැතුව. නිදුකින්ම අනාගතය ජයගන්නට. ඒ දියණියයට මේ සද්ධර්ම දානමේ පින. අඩුනතුව අනුමෝදග වේවා කියලා අපි මේ වෙලාවේ සාධෝ කියා සෙත් ප්‍රාර්ථනා කල්ලා ආශිරවාදය කරනවා. ය වගේම තිනේසා හා විහාරා කියන දරුවන් දෙපල්ලට විශේෂය මාශිරවාදය කරමින් බලාපොරොත්තු වන්නේ ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නටත් එ වගේම අනාගතය කරගෙන අනසීලු කටයුතු සාර්ථක කරගන්නටත් ශක්තිය දහිරිය ලැබේවා කියලා පිමේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. යවගේ මුදදිිත වෙලගෙදර. ඒමමාල්ලි වෙළගෙදර අනුලා ලොකු ගමගේ මෑනියන්ටත් මේ වෙලාවිද්‍ය ආශිරවාදය කරනවා තිංඒ හැමදිනාටමත් නිදුක්බව නිරෝගි බව කායික මානසික සෝපත් භාවය සැල සේවාකිලපි මේ වෙලාවේ ආශිරවාදය කරනවා. එවාගේම ළඟා කරගතු සීලම පින් තමන්න මිමිය පරලෝගියපු සෝම පල්ලකෝ ගම පියානන්ටත් ජේමිස් වෙල ගෙදරපියානන්ටත් සෝමලතා වෙළගෙදර මෑනියන්ටත් දේවිල්ලොකු ගමගගේ සහහිුරියයටත් මේ විලාවේ පින් අනමෝදන් කරනවා ඇතුළු නමමිය පරලෝගියයා වූ සරමීගේ ඥාතීන්ට මී පින් අනුමෝදන් වේවා එහැමදිනාගේම සසරගමන සූපත් කරගන්නට මේ පින උපකාරවේවා කියලපි මේ වෙලාවේ සාධෝ කියා පිගනුමෝදන් කරනවා. එමනන් ලගා කරගතු සියලුම පින් එහමදිනාටම තනුමෝදන් කරන ගමම්ම. අපි විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතු මන්ටත් වගේම සාමානදිි කාර්තුමන්ටත් ඒවගේ කාරම් ලිපින්ංත් හැම දිනාටමත් මේස් සීලුපින් අඩුනතුව අනුමෝදං වේවා එ හැම දිනාටම නිදුක් නිරෝගී සෝපත් භහවේ ලබේවා එවගේම මාමේලෝකට බිහිකරපු මියගමමාගේ මෑනියන්ටත් මියගේ මාගේ පියානන්ටත් මා පැව්දි කරපු අපො අත්තුෝමාගේ ගුරුදේවයානන්ටත් මේසීලුපින් අනුමෝදන් වේවා එවගේමම මේ උතුම් ධර්මි අඩුවන නැතුූ ගන්වන මාගේ ගුරුදේවයානන්ටත් නිදුක් නිරෝගී දීර්ඝෞෂ සපත්තිය සැලසේවා. එවගේම නිරන්තරයෙන්ම සවපසදානෙන් උපස්ථාන කරන එදායික පින්වත් හැමදිනාටමත් නිදුක් නිරෝගී සෝපත් භාාවය, කායික මානසික සෝපත් භාාවය සැලසේවා කෙලාශිරවාදය කරනවා ළගාකරගත්තු සීලුම පින්, සිිල්වාරයන් වහන්සේලාට අනුමෝදං වේවා සලු සත්පුෘෂයන් වහන්සේලාට අනුමෝදං වේවා සෙලු සම්මාධිත්තිිකැන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා උන්වහන්සේලාටත් ඔබා පැහැමදිනාටමත් මේපින් අනුමෝදං වෙලා අවසානයේදී කෙටිම කාල්ලයකින් පහසුම ආකාරෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලා නිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි. සාධූ සාධ සාධෝ කියයා ප්‍රාර්ථනා කරගමු ආකාසට්ටහාචුබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා පුഞ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්